අපේ පැරණි ජනජීවිතය කියලා මාතෘකාව දාගන්න. අද අප දරුවන් මාතෘකාව දාගන්න පුතේ අපේ පැරණි ජන ජීවිතය කියලා. හරි නේද? අද අප ළමයි ලියාගන්න මාතෘකාව අපේ පැරණි ජන ජීවිතය කියලා. අපේ පැරණි ජන ජීවිතය. හොඳට පාඩම අහන් ඉන්න වෙන වැඩ මොනවත් කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විතරක් අහන්න. मैंने वैसे मुकुट कराने पर पोने को बोल एक ही इन्हें पा करने इगने गाने टिको होंदा टिकने गाने प्राचीन विदरा कहाँ में के मून दान नहीं बात से याद दान ने यो मुकुट तो उन्ने ने अभी आप इगने गाने ने अमल दात तल वो यार टे वो यावस्ता वो दिया थी निगने गान दे आपे दारु आना वा पांतिका सुगिया गिवान्ना संबंध में नौना कार्य ये वाले मुदाल के वाले नौना कार्य ऐसी आलम अकुर एकेडमी की है ना अध्यापन आयतने इंग तमाय कराने ऐसा वो याल अट वो ये नंबर एट वो याल दं क्लास के संबंध में बिच्चे ऑनलाइन निकल संबंध में बिच्चे ये नंबर एट मदाल विस्तर अट के भी ඔයාලගේ ෆෝන් එකට මේ විස්තරේ කොහොමද පන්තියේ දිගටම රැඳී සිටින්නේ කියලා කීයක් ගෙවන්න ඕනද කවදද ගෙවන්න ඕන ඒ සියල්ලම දැනුවත් කරාවි අපි එවන පේපර් ටිකත් එහෙම තමයි එවන්නේ ඔයාලට පාඩම උගන්වලා අපි එවන පේපර් ටිකත් එහෙම තමයි එවන්නේ හරි ඉතින් අකුර අකඩමි ආයතනයේ අදාළ විස්තර ටික ඔක්කොම දේවි රයිට් ඉතින් අපි ක්ලාස් එකක් පටන් ගන්න 6ට සාමාන්‍යයෙන් 8 වෙනකන් තියෙන්න ඕන අපි ඊට චුට්ටක් වෙලා සින් නවත්තනවා ඔයාලට ඉන්න අමාරු නම් විතරක් හරි ඉන්න අමාරු නම් විතරක් ඊට චුට්ටක් වෙලා සින් නවත්තනවා මම් පන්ති නවත්තනකන් ඔයාලා පන්තිය යන්න එපා දැන් සමහර අය ටිකක් වෙලින්දලා ඇතෑරලා දාලා යනවා. එහෙම වෙන්න එපා. ඒතර පාඩම තේරෙන්නේ නැහැ. අද පැයක් විතර ඉඳලා ගිහිල්ලා ආයි ලබන සතිය ආවහම අර ටික තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉවරනකම් ඉවර කරනකම් හිටියේ නැහනේ. ඒ නිසා මුල ඉඳලා අන්තිම වෙනකම් ඉන්න. එතකොට තමයි ලබන සතිය ටික පැහැදිලි වෙන්නේ. නැත්නම් පැහැදිලි වෙන්නේ නැහැ. හරිනේ? ඒ නිසා හැමෝම පන්තිය ඉවර කරනකම් ඔයාලා පන්තියේ රැඳී සිටින්න. ඒක අවශ්‍යයි. නැත්නම් පාඩම තේරෙන්නේ නැහැ. අපරාධය එතකොට අම්මා තාත්තලා වියදම් කරන සල්ලි. රයිට්. ඔක්කොම අය දැන් පාඩම ගැන අවබෝධ කරගත්තා. අපි ලියමු මෙහෙම.
හේන් ගොවිතැනේදී හේන් ගොවිතැනේදී භාවිත කළ විවිධ වචන විවිධ වචන එක නවදැලි හේන අලුතින් ගිනි තබා අලුතින් ගිනි තබා සකස් කළ හේන අලුතින් ගිනි තබා සකස් කළ හේන
හේන්ගොවිතනේදී භාවිත කළ විවිධ වචන එකක් තමයි නවදැලි හේන ඒ කියන්නේ පුතේ අලුතින් ගිනි තබා සකස් කළ හේන ගිනි ආතිකාව කියනවා හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා හැරීමට සතුන් එලවා දාන සිදු කළ කෑ ගැසීම හැලිකටා කියලා කියනවා හිසට වළඳක් නමා සකස් කරගත් පඹයා හිසට වළඳක් නමා සකස් කරගත් පඹයා හරි නේද ඔනේ හේන් ගොවිතැන තුල අපි ඉගෙනගත්ත දේවල් ටික මතකයි හරි හැමෝම ලියාගත්ත නේද තව ලියනා ඉන්නවද इरेपासीपुते अपने मातृकावाती नवा मडगोवितेन इलांडती न मातृकावतमाय मडगोवितेन लियनाय लियागन बोर्ड के पालला इलांडती न मातृकावतमाय पुते मडगोवितेन मडगोवितेन कियन्ने वी प्रधान वशेन वी गोवितेन वी गोवितेन इतकोट अपे रटे इसर काले गुडाक मिनिस्सु जीवत्तुने मम इसल किव्वा मुन पेत्ते वियली कलापे पेत्ते मिनिस्सु जीवत्तुने वेस्सट बय निसा ऐ गेवल होंदट हदागन्न हेकियुने नै ऐ अयट गेवल අදවගේ හයියට හදා ගන්න බැරි නිසා වැස්සට ආරක්ෂා වෙන්න ඒ අය කරේ මොකද්ද වැස්ස අඩු ප්‍රදේශවල ගෙවල් හදාගත්තා ඒ ප්‍රදේශවල ගොඩාක්ම අපේ දරුවෙක් කියනවා මෙන්න මේ වචන නවදැලි හේන පළවෙනි වචනය नव दलिहेन दिवनीक गिनी आतिकाव तुंगनीक हेलिकटा हेलिकटा पुते हेमोम हेकिकमणि अच्छुपते पलवी पाड़ेक कम्युनिकेशन खरा मुद्रण करनी कम्युनिकेशन खरा मुद्रण करोट मट किया बोलवा मे तीन पिटुव मीन मेक किया मे हतरवी पिटुव मम्मी कील दूंगी हतरवी पिटुव राइट इतकोट मडगोवितेन दर्विक्र मेटिक नवदली हेन कियान अलुतिन गिनितबा सकस्कल हेन अलुतिन गिनितबा सकस्कल हेन गिया गिया बलुआ
මඩුව පෙන්වන්න දෙයක වගේ. ඔව්. මම ඊයේ ඔව්. ඇයි ක්ලාස් එක උලකු නැහැ. ඊයේ පෙර දෙක. නෑ ඊට පස්සේ මාර්ක් ඉවරපස්සේ මම හදාගත්තා. මේ एक मीटिंग आउट है स्क्रीन का आउट है देखेंगे नहीं हाँ हाँ राइट जब भी कतार में ही थी नवदली है ना गिनी आतिका अब हेलीकॉप्टर आके ना वाचन तू ना राइट रूप सड़ा वादी पुते अचुपते दिन वादी इश दिन मतृकाव मडगोवीतन इश दिन मतृकाव मडगोवीतन मडगोवीतन की अने अपे पेरणी मिनसु जीवत् वियली कलापे तु पेरणी मिनसु जीवत् वियली कलापे तुलाट तेक्लापे जीवत् अमारु වැස්ස වැඩි නිසා නිවාස හදා ගන්න අමාරුයි. ඒ නිසා ඒ අය වියලි කලාපේ නිවාස හදාගත්තේ අර කොලාතු සෙවිලි කරලා මැටි ගහපු ගෙවල්. අපි ඒවට කියනවා වරිච්චි ගෙවල්. ලී එමෙත්නම් බටපතුරු උණපතුරු බැඳලා මැටි සහ කුඩා ගල් ගෙඩි රඳවමින් ගෙවල් වල බිත්ති හදාගත්තේ අපි ඒවට කියනවා වරිච්චි බැමි ගෙවල් වරිච්චි බැමි ගෙවල් වල ඉඳගෙන තමයි ඒ අය තමන්ගේ කුෂිකර්මාන්තය කරේ ඒ නිසා ඒ අයට වර්ෂා කාලෙදි වීගවිතන් කරන්න හැකියාව තිබුණා පහත් තැනිතලාවල गंगा दिपत्ति जलय रंधवगान पुलवां प्रदेश वल वीगोवितन करा वीगोवितन करन कोटा अर विधि अटम पैरणिक्रम अनुगमने कला अर विधि अटम पैरणिक्रम अनुगमने कला अपि एवडगेन सांप्रदायिक क्रम पैरणिक्रम दिगिंदिगटम अनुगमने कले එතකොට පැරණි ක්‍රම අනුගමනය කරන්නේ මොන නිසාද? ඒ අයට තාක්ෂණය නැහැ. පැරණි තාක්ෂණයක් තිබුණේ. ඒ වෙන්නේ නැහැ හදාගත්තේ සාධ උපකරණ. ලී වලින්. එහෙම නැත්නම් යකඩ වලින් පොඩි පොඩි උපකරණ හදාගත්තා. ඒව භාවිතා කරමින් ඒ අය තමන්ට අවශ්‍ය ගොවිතැන සාර්ථකව කරගෙන ගියා බොහොම මහන්සි වෙලා දුක් විඳලා අස්වැන්න හදාගත්තේ එතකොට වහින කාලෙදී ජලය අරගෙන වගා කරනවා විවිධ වී වර්ග වහින කාලෙදී වගා කරලා තවත්තික කාලයකදී ඒ ඉඩම පුරන් වෙන්න තිබුණා. පහු වෙනකොට මේ අය වැඩක් කරනව මෙන්න මෙහෙම. වහින කාලෙදී වතුර ටික පුරව ගන්න ගමේ අය එකතු වෙලා ගමට වැවක් හදනවා. ගමේ කුඹුරු වලට ජලය ටික සපය ගන්න වහින්නේ නැති කාලෙදී ඒ කුඹුරු ටික තවත් වැඩ කරගන්න වහින්නේ නැති කාලෙදී ඒ කුඹුරු ටික තවත් අස්වද්ද ගන්න ආයිමත් වගා කරන්න ඕන නිසා ඒ අය කරනවා මොකද්ද ගමේ කුඹුරු සඳහා ගම තුල පොඩි වැව් හැදුවා ගමට එක වැවක් වෙන්න
එක ගමක එක වැවක් වෙන්න හැදුවා. අපි ඒක නමක් දානවා ගම් වැව්. ගමේ සකස් කරගත්ත වැව් වලට කියනවා ගම් වැව්. ඒක පොඩි වැව්. ගමේ කුඹුරු ටිකට විතරයි. එතකොට හැම ගමකම වැවක් වෙන්න හදාගත්තා. ඊට පස්සේ තමයි රජවරු එකතු වෙලා රජවරු වෙතෙන්ට මැදිහත් වෙලා ගමට වැවක් නෙමෙයි ප්‍රදේශයකට වැවක් වෙන්න ලොකු වැව් හැදුවේ. ඉස්සර මේ අය ගමට අවශ්‍ය ජලය ටික සපය ගන්න ගමේ වැව් හැදුවා. රටේ රජතුමා බිහි වුණාට පස්සේ රජතුමා විසින් මහ වැව් ඉදිකරා විශාල ප්‍රදේශයකට ජලය සපයන්න. එහෙනම් රජවරුන් වැව් තනන්න පටන් ගත්තේ ගමේ අය පොඩි පොඩි වැව් තැනීමත් සමග. අපි ඒවට නමක් දානවා ගම් වැව්. වහින කාලෙට විතරක් වගා කරොතින් ඒ අයට අස්වැන්න මදි වුණා. වහින කාලෙට ලැබෙන ජලය පුරවගෙන ඒ අතරතුරෙත් ඒ අය වගා කරනවා. ඒ නිසා ඉස්සර අය වගා ක්‍රම කිහිපයක් භාවිතා කරා. කාල පරිච්ඡේද කිහිපයකට වගාවන් සිදු කරා. කාල පරිච්ඡේදයන් කිහිපයකට. අපි ඒවට කියනවා එකක් යල කන්නේ, තව එකක් මහ කන්නේ. ප්‍රධාන වශයෙන් කන්න දෙකක් භාවිතා කරා. යල කන්නේ සහ මහ කන්නේ. පස්සේ කාලේ ඒ නිපදවන ආහාර ටික මේ අයට මදි වෙනවා. ඒ නිපදවන ආහාර මදි මෙයාලට. ජනගහණය වැඩි වෙනවනේ. ජනගහණය වැඩි වෙනකොට ආහාර මදි වුණා. මදි වෙනකොට මේ අය මොකද කරේ? අර යල කන්නේයි මහ කන්නේයි අතර කාලය තුල තවත් වගාවක් කරා කන්නේක් වශයෙන්. අපි ගමක් දැම්මා අතරමැද කන්නේය, යල කන්නේය, මහ කන්නේය, ඊට අතරමැදි කන්නේ කියලා තව එකක් දැම්මා. හරි. එහෙනම් ප්‍රධාන වගා කන්න දෙකක් තිබුණ ඉස්සෙල්ලා ඊට පස්සේ තව කන්නේක් භාවිතා කරනවා අතරමැදි කන්නේය. ඒතර වගා කරේ වර්ෂා ජලයෙන්. ඊට පස්සේ ඒව මදි නිසා ගමට එක වැවක් වෙන්න වැව් හැදුවා. ඒ ජලයේ සපයගෙන ඒ අය ප්‍රධාන වශයෙන් අවුරුද්දකට දෙසරයක් බීවගා කරා. අවුරුද්දකට දෙසරයක් කරපු බීවගාව අපි හඳුන්වනවා යල කන්නේ සහ මහ කන්නේ කියලා. ටික කාලයකින් ඒ අතර තියෙන කාලයටත් තව මොනවා හරි භෝග වගා කරා. බීවගාවට අමතරව මුං ඇට වගේ දේවල් වගා කරා. වෙනත් ධාන්‍ය වර්ග වගා කරා. ඒකට අපි කිව්වා අතරමැදි කන්නේය. එතන මේ විදියට බීවගා කරන්න ඒ අය අතරමැදි කන්නේ කියන පුතේ මැද කන්නේ තමයි නේ. අතරමැදි කන්නේ නැත්තම් මැද කන්නේ. ඒ වීවගා කරපු කන්න සෙල්ලිපිවල හඳුන්වල තියෙන්නේ මහ කන්නේට කියනවා අකලහස. මහ කන්නේට කියනවා අකලහස. යල කන්නේට කියනවා ඉට දඩහස. අතරමැදි කන්නේ ඊළඟට අතරමැදි කන්නේට කියනවා මදහස. එතකොට එක අකලහස, දෙක පිට දඩහස, පිට දඩහස, තුන්වෙනි එකට කියනවා මදහස. මැද කන්නේ කන්න තුනක් වගා කරා.
වගාවට බිම සකස් කරගත්තේ ඒ ප්‍රදේශයේ මිනිස්සු. එයාලා තමයි ගොවියෝ. ඒ මිනිස්සු එකතු වෙලා තමයි වගාව කරේ. සල්ලි වලට නෙමෙයි ඒ අය එකිනෙකාට උදව් කරා. අද එක්කෙනෙක්ගේ කුඹුරේ වැඩ කරනවා, හෙට තව කෙනෙකුගේ කුඹුරේ වැඩ කරනවා, ඊළඟ දවස් තව කෙනෙකුගේ කුඹුරේ වැඩ කරනවා. එහෙම එහෙම ඒ අය තමන්ගේ ශ්‍රමය හුවමාරු කරගත්තා. සල්ලි ගන්න නැහැ එතකොට. එහෙම පස් දිනක් විතර එකතු වෙලා අද අපේ ඉඩම. ඊට පස්සේ ඊළඟ දවසේ තව කෙනෙකුගේ ඉඩමේ. එදාට මාත් යන්න ඕන. ඊළඟ දවස් තව කෙනෙකුගේ ඉඩමේ. ඒ අය අපේ ඉඩමේ වැඩ කරා නම් අපිත් යන්න ඕනේ ඒ ඉඩමේ වැඩ කරන්න. කුඹුරේ වැඩ කරන්න යන්න ඕන. ඉඩම් වලත් කුඹුරු වලත් වැඩ කරන්න එහෙම ගියා. එතකොට ශ්‍රමය තමයි හුවමාරු කරගත්තේ. අපි ඒකට පුතේ නමක් කියනවා අත්තම් ක්‍රමය. අත්තම් ක්‍රමය. ශ්‍රමය හුවමාරු කරගත්තේ. ඒ අය කුඹුරු සකස ගන්න මිනිසුන්ගේ ශ්‍රමයට අමතරව සතුන් යොදාගත්තා. සතුන් ඒ අය හොඳට හීලෑ කරගෙන මී ගවයන්ගෙන් කුඹුර සීසෑවා. මී ගවයන්ගෙන් ඊළඟ ගොන් ගවයන් ඒ අය යොදාගෙන කුඹුර සීසෑවා. කුඹුර මඩ කරගත්තා. මඩ කරලා සකස් කරගත්ත කුඹුරේ මඩ කරලා සකස් කරගත්ත කුඹුරේ ඒ අය වී වගාව කරනවා. ඒ විදියට වගා කටයුතු සිදු කරමින් අස්වැන්න වැඩි කරගන්නට කටයුතු කරා. ඒ අස්වැන්න හැම විටම මොකද කරේ? තමන්ගේ පවුලේ පරිභෝජනය සඳහා තමන්ගේ ගෙදර අවශ්‍යතාවයට යොදාගත්තේ. ඊට අමතරව ඩියෙන් තිබුණනම් අසල්වැසි ගෙවල් අතර හුවමාරු කරගත්තා. අසල්වැසි ගෙවල් අතර යාලා ඒව හුවමාරු කරගත්තා. අන්නේ විදියට වගා කටයුතු කරමින් ඒ අයගේ ආහාර ටික සපය ගත්ත නිසා අපි එක නමක් දාන පුතේ ස්වයං පෝෂිත ආර්ථිකය. ඒකට අපි නමක් දානවා ස්වයං පෝෂිත. ඔවුන්ට අවශ්‍ය දේවල් වගා කරගෙන සපයගෙන ජීවත් වුණා. ඒකට අපි නමක් දානවා ස්වයං පෝෂිත. වචනේ මතකයිනේ ස්වයං පෝෂිත. අන්නේ විදියට අපේ මඩගොවිතැන කියන එක ආරම්භ වෙනවා. එතකොට මඩගොවිතැනේදී අපිට වැදගත් වචන කිහිපයක් හමු වුණා. නේද? වැදගත් වචන කිහිපයක් හමු වුණා. අපි ඒ ටික ලියාගමු.
එම වගා කන්න එම වගා කන්න මෙන්න මේ තෝනිගල කියන සෙල් ලිපියේ ගල්ගෙඩියක ලියපු ලිපිය තෝනිගල කියන ප්‍රදේශයේ තියෙන ලිපිය ඒකට කියනවා තෝනිගල සෙල් ලිපිය තෝනිගල සෙල් ලිපියේ මෙසේ හඳුන්වා ඇත මෙන්න මෙහෙම තමයි ඒ සෙල් ලිපිය හඳුන්වලා තියෙන්නේ මහා කන්නය හඳුන්වලා තියෙනවා එක නමකින් මහා කන්නය ඒකට කියනවා මදහස යලකන්නේ හඳුන්වනවා පිට දඩ හස පිට දඩ හස මැද කන්නේ හඳුන්වනවා මහ කන්නේට කියනවා මදහස මහ කන්නේ මදහස යල කන්නේ යල කන්නයට කියනවා පිට දඩ හස ඔබද මෙතන මද හස නෙවෙයි හොඳේ අකල හස ओम इन्ने आई बलागन पुते आई बलागन महाकान्ने अकल हास हदागने के महाकान्ने अकल हास महाकान्ने डर क्या ने पुते अकल हासे का हदागन मित्र इससे लिए मेरे माचे ने आपने महाकान्ने अकल हास
යලකන්නේ පිට දඩ හස යලකන්නේ පිට දඩ හස මැදකන්නේ මද හස හරි නේද තෝනිගල සෙල්ලිපියේ හඳුන්වල තියෙනව නම් තුනක් දාලා මහකන්නය අකල හස මහකන්නය අකල හස යලකන්නය පිට දඩ හස මැදකන්නය මද හස මේ විදිහට හදා ගන්න පුතේ මෙතන අකල හස මේක අකල හස නේද ඊට පස්සේ මේ වගාවන් සඳහා ඒ අය ගත්තේ පෞලේ ශ්‍රමය ඊට අමතරව සතුන් යොදාගෙන සතුන්ගේ ශ්‍රමය ඒතර වගා කිරීම සිදු කරන්නේ මිනිසුන්ගේ ශ්‍රමයෙන් සහ සතුන්ගේ ශ්‍රමයෙන් ගවයන්ගේ ශ්‍රමයෙන් හරිනේ වගා කටයුතු සිදු කිරීමට මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය යොදා ගත්තා වගා කටයුතු සඳහා මිනිසුන්ගේ ශ්‍රමයයි සතුන්ගේ ශ්‍රමයයි දෙකම යොදා ගත්තා හරිනේ අපි ඒකත් ලියාගමු ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න වගා කටයුතු සඳහා ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න වගා කටයුතු සඳහා වගා කටයුතු සඳහා වගා කටයුතු සඳහා මිනිසුන්ගේ ශ්‍රමය සහ වගා කටයුතු සඳහා මිනිසුන්ගේ ශ්‍රමය සහ මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය භාවිත කර ඇත භාවිත කර ඇත මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය භාවිත කර ඇත මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය භාවිත කර ඇත වගා කටයුතු සඳහා මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය භාවිත කර ඇත මිනිසුන්ගේ ශ්‍රමය සහ සතුන්ගේ ශ්‍රමය භාවිත කර ඇත
හරිදපදේ හරිනේදපදේ හැමෝම හරිද හරි දැන් අපේ පන්තිය 6ට පටන් අරන් 8 වෙනකම් පවත්වනවා 8 වෙනකම් පවත්වනවා අපි 8 වෙනකම් ඉදිරියේදී පවත්වනවා තාම රුරු වෙනකම් පොඩි වෙලාවක් අපි වේලාසිරිය නවත්වනවා දැන් අපිට තාම පන්තිය හුරු නැහැනේ දැන් අද විනාඩි 15ක් කලින් නවත්වනවා ඉදිරියේදී ඩිංග ඩිංග එක වෙලා වැඩි කරනවා හරිනේ තාම පන්තිය පටන් ගත්ත ගමන් නිසා වෙලාව 6 ඉඳලා අපි 8 වෙනකම් පවත්වනවා අදට පන්තිය මම මෙතනින් නවත්වනවා හරිනේ 6 ඉඳලා 8 වෙනකම් හැමදාම පන්ති පැවැත්වෙනවා අපි ටිකක් හුරු වෙනකම් අදට පන්තිය අපි මෙතනින් නවත්වනවා දැන් අපුදේ ලියාගත්තේ හොඳට පාඩම් කරගන්න ඔයාලගේ දෙමාපියන්ට කියලා හතේ පන්තියේ අච්චුපතක් හොයාගන්න අච්චුපතක් හොයාගන්න නැත්නම් පළවෙනි පාඩම් දෙක අන්තර්ජාලය හරහා ගන්න පුළුවන් හරිනේ අන්තර්ජාලයෙන් පළවෙනි පාඩම් දෙක ගන්න පුළුවන් අරගෙන ඒක ප්‍රින්ට් අවුට් අරගෙන හදලා තියාගන්න හරිනේ එතකොට අපිට අච්චුපත බලාගෙන කරගෙන යන්න පුළුවන් පාඩම හරි එහෙනම් අදට පන්තිය මෙතනින් අවසానයි හැමෝම එනම් ලබන සතිය අපි පන්තියට සූදානම් වෙමු අදට පන්තිය අවසానයි ආයිබෝන් හැමෝටම